උත්සව සමය උදා වෙනවා. විශේෂයෙන්ම සිංහල දෙමළ හින්දු අලුත් අවුරුද්ද ආශ්‍රිතව උත්සව සමයන්හිදී විශේෂයෙන්ම ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. පසුගිය වර්ෂවලදීත් දෙසැම්බර් ජනවාරි කාල පරිච්ඡේදයේදී වගේම සිංහල හින්දු අලුත් අවුරුදු කාල පරිච්ඡේදයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසැරීම දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ වන විට වැඩිපුරම ව්‍යාජ මුදල් නෝට්ටු ලෙස සැරිසරනු ලබන්නේ රුපියල් 5000 නෝට්ටු. මේ නිසා මේ සම්බන්ධයෙන් ඔබ අවධානයෙන් පසුවිය යුතුයි. යම් යම් ජාවාරම් පරුවන් ඒ වගේම විවිධ පුද්ගලයන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු වෙළඳපොළට ගනුදෙනු වලදී එකතු කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඊයේ දිනේදී අකරපත්තු පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් සිදු කර තිබෙනවා. අකරපත්තු පොලිස් වසමේ ඔළුවිල් සහ නින්දවූ ප්‍රදේශවල එම ප්‍රදේශවල කරන ලද වැටලීමේදී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 මුදල් නෝට්ටු 124ක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම අර්ධ වශයෙන් මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටු 20ක් සොයාගෙන තිබෙනවා. මේ මුදල් සත්‍ය මුදල් වූවා නම් එහි වටිනාකම රුපියල් 6,40,000ක පමණ මුදලක් වන බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මොටර රථයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ප්‍රින්ටරයක්, ස්කෑනර් යන්ත්‍රයක් සහ කටර් එකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මේ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ විවිධ ආකාරයට මෙම ව්‍යාජ මුදල් නෝට්ටු වෙළඳපොළට ඒ වගේම ඉදිනදා ගනුදෙනු කරන පුද්ගලයන් අතර පත් කිරීමට විවිධ උපක්‍රම ඔවුන් භාවිත කර ඇති බවට, විවිධ භාණ්ඩ මිලදී ගැනීමට ඔවුන් මෙම මුදල් නෝට්ටු යොදාගෙන ඇති බවට. ඒ නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න විශේෂයෙන්ම ඉදිරියට එන උත්සව සමයේදී සාප්පු වලට යාමේදී වෙනත් භාණ්ඩ මිලදී ගැනීමේදී මේ ආකාරයට ඔබ අතට ව්‍යාජ මුදල් නෝට්ටු පත්වන්නට පුළුවන්. යම් කිසි හේතුවකින් ඔබ අතට සැකසිත මුදල් නෝට්ටුවක් පත් වුණොත් නිරන්තරයෙන් හිදිය සලකුණ ඒ වගේම කළුපාට පටියක් වැනි දෑ මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. ඔබ විශ්වාස කරනවා නම් ඒ ව්‍යාජ මුදල් නෝට්ටුවක් බවට එය හුමාරු කරන්නට යන්නට එපා. ළඟමැති පොලිස් ස්ථානයට ගොස් එය බාර දීමට කටයුතු කරන්න. එසේ නැතිව ඔබත් මෙවැනි ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ අපරාධයක සැකකරුවෙක් බවට පත්වන්නට පුළුවන්. ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන්ම මේ සම්බන්ධයෙන් සොයා බලමින් කටයුතු කරනවා. අකරපත්තු ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් සැකකරුවන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දීමට නියමිතව තිබෙනවා. අම්පාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ අකරපත්තු පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මේ සම්බන්ධව දැනට පරීක්ෂණ සිදු කරනවා. විශේෂයෙන්ම මේ වැටලීම සිදු කර තිබෙන්නේ යුද හමුදා බුද්ධි ආරක්ෂිත ලද තොරතුරක් අනුවයි. Breaking.lk